අද මේ වර්ජනය අපි දකින්නේ විශේෂයෙන්ම අසාර්ථක වූ වර්ජනයක්. එනිසා අපි කියන්නේ දුම්රිය හෙටත් වර්ජනය කරන්න. එතකොට අපිට පුළුවන් අපේ තවත් ආදායම් වැඩි කරගන්න. සිය සමිති වලට කියන්න ඕන ලැජ්ජයි සහෝදරයා වැඩි. 24 වෙනිදා ගිහිල්ලා පඩි පැකට්ටුව ගන්නවනේ. අද වර්ජනය කරාට ඒක ලැජ්ජයි නේද? මොකද ජනතාවනේ පඩි ගෙවන්නේ. තස්තවාදී කුමන්ත්‍රණයක් මේ පිටිපස්සේ ඉන්නේ. ඒ නිසා වගකීමෙන් කියන්නේ මේව තව සති දෙකක් යන ඉස්සර මා සියල්ල හෙළි කරනවා මේ රටට. තවත් අරගලයක් තුලින් මේ රට දෙවන වරටත් බංකොලොත් කරන්න මේ රටේ වෛද්‍ය සංගම් උත්සාහ කරනවා නම් වෛද්‍යවරු විදියට අපිට කිසිසේත්ම ඒට එකඟ වෙන්න බෑ. මූලිකම රටේ අවශ්‍යතාවෙන් ප්‍රවාහනය දශමකින්වත් හොල්ලන්න බැරි වුණා. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තමන්ගේ දරුවාගේ නිදහස් අධ්‍යාපනයට පයින් ගහන ගුරුවරු ගුරුෘත්‍යනත් ලැජ්ජ වෙන්න ඕනේ. මේක හරි පැහැදිලිව දේශපාලන වැඩවර්ධනයක්. මේ වැඩවර්ධනය ඇතුලේ සමගි ජන බලවේගයේ කණ්ඩායම් ඉන්නවා, වෘත්ති සමිති ව්‍යාපාරේ ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණේ උරු සමිති ව්‍යාපාරේ ඉන්නවා, පෙරටුගාමී පක්ෂයේ උරු සමිති ව්‍යාපාරේ ඉන්නවා. ඉතිහාසයේ දෙවැන්තම වැඩවර්ධනය අද කරනවා කියන්නේ. ඉතින් දෙවැන්තම වැඩවර්ධනයේ ප්‍රතිඵල බලන්නකෝ. කොහෙද රෝහලක 100%ක් වර්ධනය කරලා තියෙන කියලා මං අහනවා. ජාතික රෝහලේ වාට්ටු වලට ගිහිල්ලා බලන්න. 98%ක්ම ඒගොල්ල වැඩ. වරාය වැඩ. ප්‍රවාහන ශේෂ්ත්‍රය ගත්තම 100%ක්ම පෞද්ගලික ගමනාගමනේ වැඩ. CTB එක 100%ක් වැඩ. කනිතලිතික සංස්ථාව ගමුකු. කනිතලිතික සංස්ථාව වැඩ වර්ධනයක් නැහැ. ඒගොල්ලෝ උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය. ඊළඟ විදුලි බල මණ්ඩලයේ වැඩ වර්ධනයක් නැහැ. උද්ඝෝෂණ ක්‍රියාමාර්ගය තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් ගත්තම මේ වර්ධනයේ සාර්ථකභාවයක් නැහැ. දැන් පළවෙනිද වැඩ වර්ධනය කරා මොනවා හරි ලැබුණාද? මුකුත් නැහැ. අද දවසෙත් මුකුත් හම්බ වෙන්නේ නැහැ. බදු ප්‍රතිපත්ති සංශෝධනය වෙනවද? නැහැ. ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලකයන්ට සිද්ධ වෙලා තියෙනවා තමන් හිටපු තැනින් පල්ලෙහාට බැහැලා උද්දච්ච ක්‍රියාකලාපේ වෙනස් කරගෙන අඩි කීපයක් පස්සට අරගෙන මේ යෝජනා මාලාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඕන සූදානම් වෙලා තියෙනවා. වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතිය එකමුතු විදිහට අපි දකිනවා මේ ධනාත්මක සංඥාවක් විදිහට. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වීමෙන් පවතින වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ තීව්‍රතාවය යම් ආකාරයකට අඩු කරන්නට වෘත්තීය වේදින්ගේ වෘත්තීය සමිතිය එකමුතු ඒකමතිකව තීරණය කරා. මේ වන විට ක්‍රියාත්මක වෙන අඛණ්ඩ දීපව්‍යාප්ත වැඩවර්ජනය හෙට දින උදෑසන 8 දක්වා ක්‍රියාත්මක කරලා ඉන් අනතුරුව తాවකාලිකව අත්හිටුවන අපි තීරණය කළා තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට අපි දකිනවා මේ ප්‍රවේශය හොඳයි. මේ දන ගැහිම හොඳයි. අපි විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විදිහට හෙට දිනේ අපේ විධායක සභාවේ මේ ලිපිය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කරලා තීරණ ගන්න අතුරු අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දිගටම ක්‍රියාත්මක කරනවා. මේ දක්වා අපි අද දවසේ වැඩ වර්ජනේ හෙට උදෑසනින් අවසන් වෙලා නැවත බැංකු විවෘතේට නිල මණ්ඩලයේ හෙට හවස කැඳවලා අපි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව තීන්දුව කරනවා. ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් ඊයේ දින සිට පවත්වාගෙන යන අකුරට වැඩි කිරීමේ ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මකයි. 21 වෙනිදා දක්වා එක ක්‍රියාත්මක වෙනවා. දැන් ක්‍රියාමාර්ග අඛණ්ඩ වැඩ වර්ජනයක්. ඒ අඛණ්ඩ වැඩ වර්ජනයට අපි සහාය දෙන තීරණ කර තිබෙනවා. බලාගාර කියලා අපි නතර කරනවා. පුළුවන් දෙයක් කරපල්ලා සාණ්ඩුවට කියනවා මේ ඉල්ලන සමස්ත ඉල්ලින් දෙන්න ඕන නැත්නම් තත්ත්වය බරපතල වෙයි. අපි සංකේතාත්මකව මේ ක්‍රියාමාර්ගය ආරම්භ කරා වගේම ඉතාම පැහැදිලිව හෙට උදෑසන වෙනකොට අපි මේ ක්‍රියාමාර්ගයේ සංකේතාත්මකව අවසන් කරනවා. මොකද අපිට මේක දගෙන යන්න අකණ්ඩව කරන්න කිසිම උමනාවක් නැහැ. අපි ආසයි ලිච්ඡවි ප්‍රතිපත්තියට අපි ලෑස්ති දවස් 7ක් දෙන්න ඔබට. ලිච්ඡවි ප්‍රතිපත්තියට අනුව මේ රටේ වැඩ කරන මිනිස්සුන්ගේ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද කියන එක. මේ රාජ්‍ය සේවයේ නියෝජනය කරන රාජ්‍ය අර්ධ රාජ්‍යාංශ සේවකයන් ලක්ෂ 10කට වැඩි පිරිසක් අද මේ වෘත්තීය ක්‍රියාමාර්ගයත් එක්ක සම්බන්ධ වුණා. රනිල්ලාගේ රාජපක්ෂලාගේ මදු සමය අවසන් කරන්න දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ.